දෙනකොට ජනතාවට සැප දෙන්න තමයි අපි ඔක්කොම කතා කරේ. අද සමස්ත ජනතාවම ඉන්නේ පෝලිං වල. මේ පෝලිං එකේ විදා තිබුණ සිනමාව බණ්ඩාරනායක මන්ත්‍රී කාලේ පෝලිං එකේ තිබුණා. මොකද මේ වගේ පෝලිං තිබුණ නැහැ කවදාක්වත්. මේ අපිට පැහැදිලිව පේන්නේ නිසි කර්මනාකරණයක් නිසි අභීක්ෂණයක් නැතිසා තමයි අද මේවා මේ තරමට පත් වෙලා තිබෙන්නේ. මම හිතනවා දැන් අපි කවුරුත් බලාපොරොත්තු නොවූ වෙලාවක නොවූ අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ අග්‍රාමාත්‍යක ධුරයට පත් වෙලා තිබෙනවා. ඇත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පත්වීම පිළිබඳව කවුරු කොහොම කතා කළත් අපෙනම් විවේචනය කරන්න හුඟ දණන් වෙන්නේ නැහැ. එතුමාට යමක් කළ හැකි පුද්ගලයෙක් නිසා අපි මේ තව කෙනෙකුට දොස් කියලා කෙනෙක් වර්ණනා කරන්නේ මම මෙතන කියන්නේ. නමුත් මේ වෙලාවේ අපට තිබෙන්නේ පුද්ගලයා කෙසේ වෙතත් අපේ සහයෝගය ලැබෙනවා නම් ඕනම කෙනෙකුට මේ රට ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. අද වෙලා තිබෙන්නේ සහයෝගයේ මදි. මේ සහයෝගය දෙන්නට ඕන. එහෙම නැත්නම් යම් අය කියනවා බලමුක යාටත් දියලත් කරන හැටි කියලා. ඒකනේ මේ තිබෙන්නේ. කාගේ අඩුපාඩුවක් තිබෙන අඩුපාඩු පෙන්වා දීමයි තිබෙන්නේ. ස්වයං විවේචන අපට අවශ්‍යයි. නමුත් අද එක එක එකපාරට මිනිසුන් නිඳා කරන එක ගරහා කරන එක ආක්‍රෝශ කරන මේ කරන්න තිබෙන්නේ. අපි ඔවුන්ටත් කාලයක් අපි දීලා බලන්න.